ആയിബുവാണ് പ്രവൃത്തി മാതിരേസിറ്റ് മമ സഞ്ജീവമാക്കി പ്രഥമ നവദഹനയ പ്രധാന പ്രവൃത്തി ശേഷപാട് വേദ അറകല മെദ സമരുണു ജഗക്കം കരുദിനിയ അഭിയോഗ ജയകനീമട്ട് സിയലുദിന എക്വാന്ന് ജനപതിഗിൻ അരയും അർബുദയ ജയകത ഹകി ഹിട്ടപ്പു ആഗമതി റാനിൽഗിൻ പ്രകാശ്യ തിതെനെക്കുട്ട ജീവിതയ അഹിമിക്കല് മണംപിട്ടിയേ റിയ അനതുര අරගල මැද සැමරුණු කම්කරු දිනය මේ අවුරුදු කාලේ මහජන බැංකු ක්‍රෙඩිට් කාඩ් සඳහා 60%ක් දක්වා විශ්මිත මට්ටම් රසක් ජාත්‍යන්තර කම්කරු දිනය අදටෙහිදී තිබෙනවා මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය සමරන්නේ ලෝකයේ මෙන්ම මෙරටත් දරුණු ආර්ථික අර්බුදයකට මැදිව කම්කරු ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටින පසුබිමකයි වැඩකරන ජනතාවගේ දිනය ලෙසින් සැලකෙන ජාත්‍යන්තර කම්කරු දිනේ ආරම්භය 1886 වර්ෂයේ තෙක් දිව යනවා. එම වර්ෂයේ මැයි මාස පළමුවනිදා ඇමරිකා එක්සත් ජනපදයේ විවිධ ව්‍යාපාරවල නිරත ශ්‍රමිකයින් 200,000කට අධික පිරිසක් චිකාගෝ නුවර හිමාක චතුරස්‍රයට එක්ුණේ වැඩ කරන පැය ගණන පැය 8කට සීමා කිරීම ප්‍රධාන කොට එකක් ඉල්ලීම් කිහිපයක් දිනා ගැනීමටයි. එමෙන්ම තවත් 40,000ක් පමණ දීප ව්‍යාප්තව වැඩ බැරුමකටද යොමු වුණා. මැක්කොමි කම්හලේ කම්කරුවන් සංග්‍රහණය කළ වැඩ වර්ජනය කඩාකප්පල් කිරීමට හාම්පුතුන් දරූ උත්සාහයේදී එය මර්ධනය කිරීමට පැමිණි පිරිසා කම්කරුවන් අතර ගැටුම් පවා හටගත්තා. මෙලෙස ආරම්භ වූ කම්කරු විරෝධතාවයේ උච්චතම අවස්ථාව උදා වුණේ මැයි මාස 4 වනදා. ඒ එදින හේමාක චතුරස්‍රයේ සාමකාමී රැස්වීමක නිරතව සිටි විරෝධතාකරුවන්ට රැස්වීම නවත්වන ලෙසින් පොලිසිය අණකිරීමත් සමග කුකුරා කිය බෝම්බයක් සමග මෙම බෝම්බ විපිරීමෙන් පසු පොලිසිය විසින් වෙඩි ප්‍රහාර දියක් කරනා මේ වෙඩි තැබීමෙන් විරෝධතාකරුවන් 200ක් පමණ තුවාල ලබා 6 දිනකගේ ජීවිත අහිමි වුණා කම්කරු ජනතාවගේ ඉල්ලීම් වෙනුවෙන් පැවති මෙම විරෝධතාවයට එරෙහිව දියත් වූ පොලිස් ප්‍රහාර හේතුවෙන් ඇමරිකා ඉතිහාසයට කළු පැල්ලමක් ගෙනාවා කිසිවිටත් මෙම සිදුවීම වර්ෂ 1889 දී අන්තර්ජාතික සමාජවාදී සමුළුවේදී ස්මරණීය කරමින් මැයි පළමුවනිදා කම්කරුවන් වෙනුවෙන් අන්තර්ජාතික නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් ජාත්‍යන්තර කම්කරු දිනය ප්‍රකාශයට පත් කරනවා එය අනුව ලොව සෑම රටක්ම මැයි මාස පළමුවනිදා ලෝක කම්කරු දිනය ලෙසින් සැමරුම් සිදු කරනවා අදට යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනයට සමගාමීව මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ මෙන්ම වෘත්තීය සමිති රැසක් දිවයින පුරා මැයි දින පෙළපාලි සහ රැලි සංවිධානය කර තිබුණේ පවතින ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත් වී ඇති ජනතාවද සහභාගී කරගෙනයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැලිය ජනවරම සුරකිමු අභියෝග ජයකමු යන තේමාව යටතේ නුගේගොඩ ආනන්ද සමරකෝන් එලිමහන් රංගපීඨයේදී සංවිධානය කරන අතර ඊට වාණිජ ප්‍රගතිශීලී සේවක සංකමයට අනුබද්ධ වෘත්තීය සමිති සහ සංවිධානයක්ව සිටියා මෙවර මැයි දිනය නිමිති කරගෙන සමගී ජනබලවේගය පසුගිය 26 වෙනිදා මහනුවරින් ආරම්භ කළ පාගමන කොළඹ නිදහස් චතුරස්‍රය දක්වා පැමිණ එහිදී මැයි රැලිය ආරම්භ කෙරුණා නිදහසේ අරගල යන තේමාව යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එය ආරම්භ කෙරුණා ලෝක කම්කරු දිනය නිමිති කරගෙන මෙරට කම්කරු දින නීතිගත කිරීමට පුරෝගාමී වූයේ ඊ.ඒ. ගුණසිංහ මහතායි පළමු කම්කරු නායක ලෙසත් මැයි දින සැමරුමට පුරෝගාමී වූ තැනැත්තා ලෙසත් සෑම මැයි දිනයකම ඊ.ඒ. ගුණසිංහ මහතා සිහිපත් කරනවා මේ අතර මැයි දින සැමරුමකට එක්ව සිටියේදී බෝම්බ ප්‍රහාරයකට ලක්ව මිය ගිය හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාස මහතාගේ 29 වෙනි ගුණ සමරුවද අදටෙහිදී තිබෙනවා ඒ වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළේ පවුලේ ඥාතීන් අලුත් කඩේ අධිකරණ සංකීර්ණයේ ඉදිවි ඇති හිටපු ජනාධිපති ප්‍රේමදාස මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමකටද අද පෙරවරුවේදී එක් වුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින සැමරුම් උත්සවය පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කොළඹ ඩාලිපාරේ පිහිටි පක්ෂ මුලස්ථානයේදී පැවැත්වුණා මැයි දිනය නිවාඩු දිනයක් බවට මෙරට කම්කරු ජනතාවට උරුම කර දුන් හිටපු අමාත්‍ය ටීවී ඉලංගරත්න මහතා සිහිපත් කරමින් පුෂ්පෝපහාර දැක්වීමක්ද කොළඹ 3 උත්තරානන්ද භවතේ පිහිටි ටීබී ඉලංගරත්න පිළිරුව අභියස දී පැවැත්වුණා ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් එක්ව සිටියා ජන පීඩක ආණ්ඩුව පන්නමු ජනතාවාදී ආණ්ඩුවක් ගොඩනගමු යන තේමාව යටතේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන මැරැලිය මාලිකාවත් පීඩී සිරිසේන ක්‍රීඩාංගණයෙන් ආරම්භ වී කොළඹ කොටුව දක්වා පැමිණියා
එහිදී පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන මැයි රැලිය පැවැත්ුණා. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි රැලිය අද පස්තරුවේ පැවැත්ුණේ විහාර මහදේවි එලිමහන් රංගපීඨයේදී. අධිරාජ්‍යවාදී අතපෙවීම් වලට රට අස්ථාවර කිරීමට ආණ්ඩුවේ නොහැකියාව ජනතාව මත පැටවීමට එරෙහිව අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටවීමට බලකිරන ජාතික නිදහස් පෙරමුණේ මැයි රැලිය අපේකම පරිශ්‍රයේදී පැවැත්ුණේ එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙනුයි. ආර්ථික අර්බුදය හමුවේ පවතින ආණ්ඩුවට ඉල්ලා අස්වන්නයි බල කරමින් ගාලුමුදර පිටියේ විරෝධතාවයේ නිරත වන විරෝධතාකරුවන්ද අද නිර්පාක්ෂික වැඩ කරන ජනතා මැයිදින රැලියක් එම අරකල භූමියේදී ආරම්භ කළා. මේ අතර දිවයිනේ විවිධ ප්‍රදේශවලින්ද මැයිදින රැලි හා පෙළපාලි සංවිධානය කෙරුණා. මේ අවුරුදු කාලේ මහජන බැංකු ක්‍රෙඩිට් කාඩ් සඳහා 60% දක්වා විශ්මිත මට්ටම් රසක්. Multiple devices එකවර කනෙක් කළ හැකි ඉන්ටර්නෙට් like a boss SLT Mobitel fiber. එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ ජාතික සේවක සංගමයේ සංවිධානය කළ මැයිතින සැමරුම අද කොළඹ නවනගර ශාලාවේදී පැවැත්ුණා. එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අක්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට ජාතික සේවක සංගමයේ සභාපති එක්සත් ජාතික පක්ෂ උපනායක නීතිඥ අකිල විරාත් කාරිවසම් මහලිකම් පාලිත රංගි බණ්ඩාරණ මහතුරු වෙන්ම ජාතික සේවක සංගමයේ ප්‍රධානී ඇතුළු පිරිසක් එක්ව සිටියා. අද අපි මැයි දිනේ තියන්නේ සංකේතවත්. අද අපි මීට ඉස්සෙල්ලා නොතිබුණු ආර්ථික හා දේශපාලන අර්බුදයකට මුහුණ දෙන්නේ. අද ශ්‍රී ලංකාව අරාජිතයි. හැම තැනම උද්ඝෝෂණ තියෙනවා. සටන් පාඨ දෙකයි තියෙන්නේ. ගෝඨා ගෙදර යන්න, රාජපක්ෂවරු ගෙදර යන්න කියලා. ජනාධිපතිතුමා යෝජනා කරලා තියෙනවා 20 වෙනි සංශෝධනය වෙනුවට 21 වෙනි සංශෝධන ඉදිරිපත් කරන්න කියලා. කෙටුම් පදක් නැහැ. මම 20 වෙනි සංශෝධනයට විරුද්ධයි. නමුත් 21 වෙනි සංශෝධනය ගෙනාවා කියලා රටේ ආර්ථික ප්‍රශ්නවලට විසඳුමක් නැහැ. පටු දේශපාලන චින්තනවලින් විතරක් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ආර්ථික ප්‍රශ්නයට විසඳුමක් නැති ආණ්ඩුවකින් ප්‍රයෝජනයක් නැහැ. මම කියනවා ඒක විසඳන්න පුළුවන් කියලා. අපි දන්නවා ග්‍රීසියේ බැංකු කඩාවැටුම. එහෙනම් අපි යුරෝපීය සංගමේ ඒ අත්දැකීම ලබා ගන්න ඕනේ. අපි දන්නවා 1998 විශේෂයෙන් ඉන්දුනීසියාව බැංකු කැඩුනා. ඒ කඩාවැටීම ගැන අපි ඉන්දුනීසියාවේ ආසියානු සංවර්ධන බැංකුවෙන් IMF ආයතනයෙන් හොයාගන්න පුළුවන්. 2009 ඇමරිකාවේ බැංකු සම්පූර්ණයෙන්ම කඩාවැටුණා. එහෙනම් ඒකන අපි ඇමරිකාවේ ඒ උදාහරණ උපදෙස් ලබා ගන්න ඕනේ. මේ ලෝකේ ජූලි අගෝස්තු මාසේ ඉඳන් ආහාර හිඟියක් තියෙනවා. ලෝක බැංකුව අනුව 2024 වෙනකන් තිබෙනවා. ඉන්ධන මිලත් යුක්‍රේන් යුද්ධ නිසා වැඩි වෙනවා. අපි කොහොමද මේවා කරන්න ගමන් මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ? දැන් අපිට ඉන්දියාව උදව් කරනවා. ඒක වැඩ කරන්නේ. අපිට අවස්ථාව තියෙන්න ඕනේ මෝඩි අගමැතිතුමා, ගාන්දි මැතිනිය ඕනෑ කෙනෙක් එක්ක කතා කරලා, ඇමතිවරු එක්ක කතා කරලා, නිලධාරීන් එක්ක කතා කරලා, ඒ ඌමනා වැඩ කටයුතු ගැන විවෘතව කතා කරලා මොකද උදව් කරන්න පුළුවන් අපි මේ කාලේ දෙනවා කියලා කියන්නේ. චීනේ අපි විශේෂයෙන්ම චීනට කතා කරන්න. ඊ අගමැතිතුමාට, ජනාධිපතිතුමාට, ඒ අගමැතිතුමාට විදේශ කටයුතු ඒව එක්ක දැනගෙන අපි කතා කරලා කරන්න ඕනේ. මේක මෙතන ඉඳගෙන කරන්න බෑ. අත දීලා උදව් ගන්න ඕනේ. මොකද සහාය දෙන්න පුළුවන්. ජපානේ බලන්න අද ඉන්නවා අලු අගමැතිවරේ කිෂිඩ අගමැතිවගේ මුණ ගැහෙන්න තියෙනවා. හිටපු අගමැති අබේ අගමැතිතුමායි කතා කරොත් එයාට විශාල බලපෑම මේ දේශපාලන පක්ෂේ තියෙනවා. හිටපු අගමැති හිටපු නායකයා හැටියට. ඒගොල්ලෙක් අපි සම්බන්ධ වෙන්නවා. අපි දකුණු කොරියාවට යන්න ඕනේ. සිංගප්පූරුවට යන්න, මැලේසියාවට යන්න. එයා එක්ක කතා කරන්න, තායිලන්තයට යන්න, බංග්ලාදේශයට යන්න. මේ අපි එක්ක තියෙන රටවල්. ඒ වගේම යුරෝපීය සංගමයට යන්න. දැන් මැක්රන් මැතිතුමා ආපහු ජනාධිපති වෙලා තියෙන එක අපිට වාසි. අපිට පුළුවන් අලුතෙන් අගමැතිවරේ චාන්සලරෙක් ජර්මනියේ හිටියට එයා හම්බෙන්නේ හිටපු අගමැති චාන්සල මර්කල් මැතිනි අපිට උදව් කරලා තියෙනවා. අපි දන්නෝ කතා කරන්න පුළුවන්. ඉතාලියට යන්න මෙහෙම ඉන්නවා රටවල් ගණනාව. දන්නේ අය හිටපු අගමැතිවරු ඉන්න ඇමතිවරු මේ ඔක්කොම කතා කරනවා. ඉංගලන්තයට යන්න එයා එක කතා කරන්නේ. කොන්සර්වටිව් පක්ෂෙ ඉතින් මොකද ඔයගොල්ලෝ කතා කරන ප්‍රශ්නේ? ඇමරිකාවට යන්න. ඇමරිකාවට ගිහින් කතා කරන්න. එතන ඉන්නෝ දන්න අය ජනාධිපති හිටපු ජනාධිපති ඊට ඉස්සෙල්ලායට සෙනත් සභාවට මේවා නැතුව මේ වැඩ කටයුතු කරන්න බෑ. වැටෙලා තියෙන්නේ මේකෙන් ගොඩ එන්න ඕනේ 2023 අවසන් වෙන්න ඉස්සෙල්ලා ස්ථාවර භාවයක් ඇති කරන්න ඕනේ. ඒක ඇති කරන්න පුළුවන් කියලා මම කියනවා. ඒ විතරක් නෙමෙයි අපිට රටේ ආර්ථිකය හදනවා නම් ඉස්සෙල්ලාම ගෙදර ආර්ථිකය හදන්න ඕනේ. ඒ ගෙදර ආර්ථිකය හදන්න පුළුවන්. ඒක බෑ නෙමෙයි අපි මීට ඉස්සෙල්ලා කළා තියෙනවා. මේ දැන් උත් කරන්න පුළුවන්. ඊට පස්සේ
අපි මධ්‍යම කාලීන දීර්ඝ කාලීන සැලැස්මක් ඇති කරන්න ඕනේ. අවුරුදු 25ක් යන්ට ඉස්සෙල්ලා මේ රට දියුණු රටක් කරන්න. ඒ වශයෙන්ම ඉන්දියන් සාගරයේ ශක්තිමත් ආර්ථිකයක් අපි ඇති කරගන්න. ඒක කරන්න පුළුවන්. අපි ඒකට අලුතෙන් හිතන්න ඕනේ. අලුතෙන් ඉදිරියට යන්න ඕනේ. විවෘතව කතා කරන්න ඕනේ. මේ පරණ දේශපාලනේ ඉඳලා, පටු දේශපාලනේ ඉඳලා, මඩ ගහන දේශපාලනේ ඉඳන් ඒක කරන්න බෑ. Multiple devices ekavara connect kala haki internet like a boss SLT Mobitel fiber kamkaru dineethi seelu dena ekwa pavatina abiyoga jayakenima sadaha janata wenwen sammutiyekata paminimata seelu deshapala paksha nayakente taban navathat aaradhane karana bawa janadhipati Gotabaya Rajapaksha mahata prakash kala kamkaru dine wenwen panwidiyak nikut karabin etuman me bawa sadahan kala මෙවර ජාත්‍යන්තර කම්කරු දිනේ එළඹැත්තේ ලෝකයේ කම්කරු ප්‍රජාව දැවැන්තම අභියෝගයකට ලක්ව සිටින අවස්ථාවකදී බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. පසුගිය වසර තුන තුළ වඩාත් අභියෝගයට ලක්වේ කම්කරු ප්‍රජාවයි. ඒ සෑම අභියෝගයන් හමුවේම නොසලී සියල්ල විඳ දරා කන බින් ජාතික ආර්ථිකයේ ශක්තිමත් කිරීමට කැප වූයේද කම්කරු ප්‍රජාව බව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. ඔවුන් හමුවේ දිනින් දින එල්ලවන බලපෑම් වර්තමානයේ වඩා තීව්‍ර වී තිබෙනවා. ඉන් ජනතාව මුදා ගැනීමට සහ පවතින පීඩාකාරී ස්වභාවය අවම කර ගැනීම සඳහා රාජ්‍යයක් වශයෙන් විවිධ එළඹීම් වලට යොමු වෙමින් සිටින බවද ජනාධිපතිවරයා නිකුත් කළ මැයි දින පණිවිඩය සඳහා වැඩ කරන ජනතාව වෙනුවෙන් දේශපාලනයේ පසක තබා ජනහිතකාමී විප්ලවීය පරිවර්තනයක් සහිත සුබ දිශානතියකට යොමු කිරීමට එක්වන ලෙස කම්කරු ජනතාවගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහා ගෝලීය ශ්‍රම බලවතුන් වන කම්කරු සහෝදරාත්මය මූර්තිමත් කරන ලෝක කම්කරු දින සැමරුම සඳහා තමන් එක්වන්නේ එකි අපේක්ෂා සමග බවද ජනාධිපතිවරයා සිය මැයි දින පණිවිඩයෙන් අවධාරණය කර තිබෙනවා. මේ අතර අග්‍රමාත්‍ය වහින්ද රාජපක්ෂ මහතාද මැයි දින පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. සමස්ත පුරවැසියන්ගේ ආශිර්වාදය වෙනුවෙන් දිවා රැ නොබලා වෙහෙසෙන ආදරණීය කම්කරු ජනතාවට සිය හෘදයාංගම සුභාශිංසනය පිරිනමන බවයි අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ මැයි දින පණිවිඩයේ සඳහන් වන්නේ. කම්කරු සටන් වෙනුවෙන් ජනතාව සමග පෙරට ආ තමන් වගකීම් ලද සෑම විටම කම්කරු වෛතිවාසිකම් වෙනුවෙන් ඉටු විය යුතු යුතුකම් සහ වගකීම් පැහැර නොහැරිය බවද අග්‍රමාත්‍යරයා පෙන්වා දෙනවා. රට හමුවේ උද්ගත වී ඇති ආර්ථික අර්බුදයෙන් මිදීමට නම් සියලු දෙනා එක්ව අත්වැල් බැඳගෙන පළමුව මෙම අභියෝගයේ ජයගත යුතු බවයි අග්‍රමාත්‍යරයා නිකුත් කළ මැයි දින පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. මේ අතර එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එහි නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතාද මැයි දින පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. වැඩ කරන ජනතා අරගලය දිනවන සටන ලෝක කම්කරු දිනෙන් ආරම්භ වූ යන්න එහි සඳහා ගාලු මෝදර ජනාධිපති ලේකම් කාර්යාලයේ අභියස ජනතා ඒකරාශී වීම ඉල්ලන්නේ සමස්ත ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන ජීවන අරගලයට විසඳුම්ය. එහෙත් වත්මන් රාජ්‍යයට ඒ වෙනුවෙන් කිසිදු විසඳුමක්වත් සාර්ථක ඉදිරි දැක්මක්වත් නොමෙත. ඉකුත් 28 වන දින රටේම වැඩ කරන ජනතාව පාරට බැසී නිදහසේ හුස්ම ගැනීමට අවස්ථාව හිමි කර ගැනීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය සෑම විටම වැඩ කරන ජනතාවගේ අරගලයට සවියක් වන බව කිව යුතුය. වැඩ කරන ජනතාව දිනවීම අපේ අරමුණයි. ඒ නිසාම ජන සටන දිනවීමට කැපවන්නේමු යන්න මැයි දින පණිවිඩයෙන් එක්සත් ජාතික පක්ෂය සඳහන් කර තිබේ. තවත් ප්‍රවෘත්ති මේ විරාමයේ නතරව බලාපොරොත්තු වන්න. ඖෂධ රසක මිල ඉහළ නැංවීමට රජය මගින් නිකුත් කළ ගැසට් නිවේදනය වහා අවලංගු කළ යුතු බව රජයේ ඖෂධ වේදින්ගේ සංකමය සඳහන් කළා. මීට පෙර මිල පාලන කමිටුවෙන් ලද අවසරය මත ඉකුත් මාර්තු 15 වෙනිදා ඖෂධ මිල ගණන් 129 කින් ඉහළ දැමූ පසුබිමක නැවත වතාවක් මෙම මස 29 වන දින 140 කින් ඉහළ දැමමින් 2015 අංක 5 දරන ජාතික ඖෂධ අධිකාරී පනතට සංශෝධනයක් ගෙන ඒමට සෞඛ්‍ය අමාත්‍ය චන ජයසුමන මහතා විසින් කටයුතු කළා. එම ගැසට් නිවේදනයට අනුව යම් උපලේඛනගත ඖෂධයක් විකුණනු ලබන නිෂ්පාදකයෙකුට හෝ ආනයනකරුවෙකුට ප්‍රතිශෝධිත සිල්ලර මිල සමානුපාතිකව සම්පූර්ණ වශයෙන්
සියයට 4ක ප්‍රතිශතයකින් ඉහළ නැංවීමට හැකියාව ලැබෙනු ඇති. නව මිල සංශෝධන යටතේ ඇස්පින් මිලිග්‍රෑම් 100ක පෙත්තක මිල රුපියල් 12.53ක් වෙනවා. මෙප්‍රොමින් මිලිග්‍රෑම් 850ක පෙත්තක මිල රුපියල් 17.50ක් දක්වා ඉහළ යනු ඇති. එමෙන්ම දියවැඩියා රෝගීන් සඳහා ලබා දෙන ඉන්සියුලින් සොලියුබල් හියුමස් මිලිලීටර්ස් 10ක කුප්පියක මිල රුපියල් 2702.41ක් වෙනු ඇති. මීට අමතරව පැරසිටමෝල් මිලිග්‍රෑම් 500ක පෙත්තක මිල රුපියල් 4.16ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ ඇතුළු ඖෂධ වර්ග 60ක මිල 40%කින් ඉහළ දැමීමට නව ඖෂධ මිල සංශෝධනය යටතේ පියවරගෙන තිබෙනවා. රුසියානු යුක්‍රේන යුද ගැටුම් තත්ත්වය පිළිබඳවයි දැන් අවධානය. සුප්‍රකට හොලිවුඩ් සිනමා රංගන ශිල්පිනී ඇන්ජලීනා ජෝලි යුද්ධයෙන් පීඩාවට ලක් වූ යුක්‍රේනයේ කිව් නුවර ඊයේ සංචාරයක නිරත වුණා. එහිදී නගරයේ ස්ථානවලට පිවිසුණු ඇය කුඩා දරුවන් ඇතුළු යුක්‍රේන වැසියන් හමුවේ සුවදුක් විමසා තිබෙනවා. 46 හැවිරිදී ඇන්ජලීනා ජෝලි එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසමේ විශේෂ නියෝජිතවරියකට වනවා. යුක්‍රේන යුද්ධයෙන් පසුගිය මාස දෙක තුළ මිලියන 12.7ක ජනතාවක් අවතැන් වී තිබෙනවා. මේ අතර යුක්‍රේනයේ හමුදා ඉලක්ක 17කට අධි මිසයිල් යොදාකරමින් ප්‍රහාර දියත් කළ බව රුසියාව පවසනවා. එහිදී හමුදා මෙහෙයුම් මධ්‍යස්ථානයක් මෙන්ම රොකට් සහ කාලතුවක්කු ගබඩාවක් විනාශ කළ බවයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ. එමෙන්ම එම ප්‍රහාරවලදී යුක්‍රේන සන්නද්ධ රථ 23ක් විනාශයට පත් වූ බවත් යුක්‍රේන සෙබළුන් 200කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වූ බවත් එමගින් ප්‍රකාශ වුණා. මේ අතර රුසියා විසින් මුල්මනින්ම වටලා ඇති මරියපොල් වරාය නගරයේ වානේ කම්හලේ සිටි සිවිල් වැසියන් 20 දෙනෙකු ඉන් පලා යාමට සමත්ව තිබෙනවා. මෙහි උමම් මාර්ගවල සිවිල් වැසියන් මෙන්ම යුක්‍රේන හමුදා සෙබළුන් විශාල පිරිසක් තවදුරටත් රැඳී සිටින බවද සඳහා. එලෙස ඔවුන් රැඳී සිටින මරියපොල් වානේ කර්මාන්ත ශාලාව මුල්මනින්ම වසදමන ලෙස රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් අණකර තිබුණා. එමෙන්ම ස්පාඤ්ඤ රජින විසින්ද යුක්‍රේනයට අත්බෝම්බ නෞකාවක් තෑගි ලෙස ලබා දී තිබෙනවා. ඒ සමග රුසියාව සමග පවත්නා යුද ගැටුමින් ජය ප්‍රාර්ථනා කරමින් සුබපැතුමක්ද යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඇය සිය අත්අකුරින් අදාළ සුබපැතුම් පණිවිඩ යොමු කර ඇති අතර එය මේ වන විට සමාජ මාධ්‍ය හුමාර වෙමින් පවතිනවා. රුසියානු පාලනය යටතේ පවතින යුක්‍රේනයේ කර්සන් නගරය තුළ භාවිතා කරන මුදල් ඒකකය රූබල් බවට පත් කිරීමට රුසියාව තීරණය කර තිබෙනවා. ඒ අනුව අද සිට කර්සන්හි භාවිතා කරනු ලබන මුදල් ඒකකය රුසියානු නිල මුදල් ඒකකය වන රූබල් බවට පත් කරන බවයි එම නගරයේ සිටින රුසියානු හමුදාව ජනතාවට දැනුම් දී ඇත්තේ. කෙසේ වෙතත් රුසියානු බලධාරීන් විසින් බලෙන් පහකර ඇති කර්සන්හි යුක්‍රේන නගරාධිපතිවරයා පවසන්නේ එම නගරයේ ඇති එකම ක්‍රියාකාරී බැංකු පද්ධතිය යුක්‍රේනය සතුවන බවයි. එමගින් නගරය තුළ රූබල් භාවිතය සාර්ථක වනු ඇතැයි තමන් විශ්වාස නොකරන බවද ඔහු සඳහන් කර තිබෙනවා. කෙසේ වෙතත් කර්සන් වැසියන්ද රුසියානු පාලනය දැඩි බෙහෙලා දකින අතර බොහෝ පිරිසක් තමන් වෙත හිමුවන රූබල් යුක්‍රේන මුදල් ඒකකය සඳහා හුමාරු කරන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. තවත් ප්‍රවෘත්තිමය විරාමයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. දැන් පුවත් කිහිපයක් කෙටියෙන්. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු උපකරණ බෝට්ටු මගින් ශ්‍රී ලංකාවේ ජනතාව සඳහා ලබා දීමට තමිල්නාඩු ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා. තමිල්නාඩු රජය සැලසුම් කර ඇති පරිදි ඉන්දිය රුපියල් කෝටි 80ක් වටිනා සහල් මෙට්‍රික් ටොන් 40,000ක්ද ඉන්දිය රුපියල් කෝටි 28ක් වටිනා ඖෂධ තොගයක් හා රුපියල් කෝටි 15ක් වටිනා කුඩා ළමුන් සඳහා කිරිපිටි ටොන් 500ක්ද මෙරටට එවීමට තීරණය කර තිබෙනවා. අදාළ භාණ්ඩ බෝට්ටු මගින් එවීමට සැලසුම් කර ඇති බවත් එම භාණ්ඩ එවීම සඳහා මධ්‍යම රජයේ අවසරය අවශ්‍ය බවත් අවසර ලැබුණු පසු මෙරටට එවීමට සැලසුම් කර ඇති බවයි තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ. අදුදැසන පොළොන්නරුව මනම්පිටිය කොටලිය පාලම ආසන්නයේදී බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකට ගැටීමෙන් ඩ්‍රී අනතුරක් සිදුව තිබෙනවා. අනතුරට ලක් වූ පෞද්ගලික බස් රථය මඩකලපුව රජයේ ආයතනයක් දක්වා රජයේ නිලධාරීන් ප්‍රවාහනය කර ඇති අතර ත්‍රිරෝද රථයේ සිටි පුද්ගලයන් 3 දෙනෙකු සමග පොළොන්නරුව දෙසට ගමන් කර තිබුණා. අනතුරෙන් ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයන් 3 දෙනා ජීවිතක්ෂයට පත් වූ බවයි පොලිසිය සඳහන් කළේ. අනතුරෙන් ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි එකම පවුලේ වයස අවුරුදු 63ක ස්වාමි පුරුෂයා
එවගේම වයස අවුරුදු 62ක බිරිඳ සහ ඔවුන්ගේ වයස අවුරුදු 75ක ඥාති සොහොයුරියෙක් මෙම අනතුරින් මියගොස් තිබෙනවා. ඥාති සොහොයුරිය පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරයක් බවට අනාවරණය වී තිබෙනවා. එවගේම ඇය පොළොන්නරුව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා. මෙම ස්වාමි පුරුෂයා සහ බිරිඳ පොළොන්නරුව අරුණපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට අනාවරණය වුණා. ඔවුන් දෙදා මේ අනතුරින් එම ස්ථානයේම මියගොස් තිබෙනවා. මේ සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු දැනට අත්අඩංගුවටගෙන තිබෙනවා. පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු පොළොන්නරුව රෝහලේ පවත්වනු ලබනවා. එවගේම මේ අනතුර සම්බන්ධව පොළොන්නරුව ගරු මහත්තයාත් අධිකරණයට කරුණු වාර්තා කළා. මනම්පිටිය පොලිස් ස්ථානය මගින් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනවා. මිරිහානේ රාජගිරිය ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමක් අතරතුරදී බලපත්‍ර රහිතව අනවසරයෙන් ගබඩා කරගනිමින් වැඩි මිලට විකුණු ලිටර ගෑස් සහිත ටැංකි 12ක් සොයාගෙන තිබෙනවා. මෙහිදී සැකකරුවන් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ටාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පාරිභෝගික අධිකාරිය වෙත බාර කෙරුණා. සුරාබද දෙපාර්තමේන්තුවේ සුරාබද කොමසාරිස්වරයා විසින් අද දින පෙළපාලි ගමන් කරන මාර්ග සහ රැස්වීම පැවැත්වෙන ප්‍රදේශවල පිහිටා තිබෙන මත්පැන් අලවිසල් අද දහවල් 12 සිට අද දිනේ අවසන් වෙනතෙක් වසා තබන බවට නිවේදනය කළා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මගින් පෙළපාලි පවත්වනු ලබන මාර්ග සහ රැස්වීම පැවැත්වෙන ස්ථාන ප්‍රකාශයට පත් කර ඇති අතර එම භූමිය ආශ්‍රිතව පිහිටා ඇති මත්පැන් අලවිය සම්බන්ධයෙන් මෙම නියෝගය ලබා දී තිබෙනවා. නාවික හමුදා උත්තමාචාර මැද වසර 33කට අධික තම නාවික සේවාව නිමා කරමින් රිය අද්මිරාල් අනුර කල්දේරා මහතා අද නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ගනු ලැබුවා. සම්ප්‍රදාන කුලව විශේෂ සම්මාන මුරයක් මගින් ඔහු වෙත උත්තමාචාර පුද කෙරෙනු අතර සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් අනතුරුව නාවික රථ පෙළපාලියකින් පසු ඔහු නාවික හමුදා මූලස්ථානයෙන් පිටව ගියා. 18 කඳුළු වකුරුවමින් වැඩ කරන ජනතාව වෙනුවෙන් වෙන්ඩු ලෝක කම්කරු දිනයදා නිවාඩුවක් නොලද කම්කරුවන්ද සිටින බව නොරහසා. මේ එවන් කම්කරුවන් පිරිසක් පිළිබඳව සිදු කරන අනාවරණයක්. ජාත්‍යන්තරව මෙන්ම අප රටේද කම්කරුවන් වෙනුවෙන් වෙන්ඩු අද දිනය නිවාඩු දිනයක් ලෙසින් නම් කර තිබෙනවා. කම්කරුවන් මුහුණ දෙන විවිධ තාඩන පීඩන දුක්ගැහැට සම්බන්ධයෙන්ද බොහෝ ඉහලින් කතා බහට දලක් කරනවා. එමෙන්ම කම්කරුවන්ගේ දිනය දේශපාලඥයන් විසින් ආක්‍රමණය කොට ඔවුන්ගේ බල පරාක්‍රමය පෙන්වීමට රට පුරා රැලි සූදානම් කරද්දී නියම 18 වකුරන කම්කරුවෝ වැඩබිමේ සේවය කරනවා. තමන් වෙනුවෙන් වෙන්ඩු දිනය දේශපාලඥ සින්න කර තම 18 කඳුළු වගුරුවමින් අදත් සේවයේ නිරත එවන් කම්කරුවන් පිරිසක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදී මෙලෙස දක්නට ලැබුණා. සියල්ල පසකලා තම දෛනික ජීවන අරගලය දිනා ගැනීම අවශ්‍ය බවයි ඔවුන් පවසන්නේ. අද මේ මොකද දවස? අද විශේෂත්වයක් තියෙනවා. ඉරිදා. අද විශේෂත්වයක් මොනවාද තියෙනවද දවස? ඔයාලට. මේ කම්කරු දවසනේ. ආ සමරන්න නැද්ද? සමරන්න සමරන්න වැඩත් කරන වැලඳත් එනවා ඒ වට බලන්න. කම්කරු දිනෙත් ඔයාලා වැඩ. කම්කරු දින සමරන්න යන්න. සමරන්න කියන්නේ නැහැ සත්‍ය අරගෙන. ඇයි? ජීවත් වීමක් තියෙන අමාරු. අද දවස මොකද්ද? මේ දින. පළවෙනිද? කාගේද දවස? කම්කරු සමරන්න. ඈ? කම්කරු. ඉතින් ඇයි ඒ දවස අමතක වෙන්නේ? අමතක නෙමෙයි අපි වැඩට එන්නේ. ඒක ඉතින් ගම්බු ගන්න දෙපිට. දෙමින් වැඩ නැහැ මේ වටාව යනවා. ඉතින් අද වැඩ කරේ නැත්නම් හෙට? හෙට කියන්න බෑ. හෙට කියන්න බෑ. එතත් කොහොමද කියලා කියන්න බෑ. අපි ලදී කම්කරු වෙන්න ඕනේ. අපි වලට යන්න ඕනේ. අපි වලට ගියන අපි යවන්න ඕනේ. දරුවෝ පොල ගන්න ඕනේ. කවද ගන්නද? අද කම්කරු කම්කරු වල සලකලා තියෙන්නේ. සැලකිල්ලක් නැහැ. ඉන්නත් නැතුව මෙහෙම වාඩි වෙලා තව දවස් දෙක තුනක් ගියාම ඉඳා ගන්න තමයි වෙන්නේ අපිට. අපි කන්නේ බොන්නේ. ඉතින් වෙන කවුරුත් දෙන්නේ නැහැ නේ. වැඩ කරන ජනතාවගේ දිනය බොහෝ දේශපාලකයන් සොරාගෙන ඇත. එවන් මොහොතක නියම 18 කඳුළු වකුරවන කම්කරු ජනතාව අද දිනේ තමන්ගේ ජීවනෝපාය වෙනුවෙන් අරගල සිදු කරනු ඇත. ඒ අන් කිසිවක් නිසානව කුසට අහරක් සොයා ගන්නටය. ඔවුන්ට අයිතිවාසිකම් ද නැත. ඔවුන් වෙනුවෙන් හඬක් ඉල්ලීම් ද නැත. රට පුරා කම්කරුවන් වෙනුවෙන් දේශපාලකයන්ගේ හරබර කතා නන්දිසින් රාව ප්‍රතිරාව දෙන පසුබිමක නියම කම්කරුවන් අද දිනේ තම දහතිය කඳුළු මෙලෙස වකුගනු ඇත. අවුවට වැසන්සට පුරුමිනි සුන්නේ දෑත විරියෙන් රටවල් නැගුණේ ඒ මිනි සුන්නේ මළගම වෙනුවෙන් මොන රජ මැදුරෙන් සුදු කොඩි නැගුණේ තවත් ප්‍රවෘත්ති මේ විරාමයේ නනතුරු බලාපොරොත්තු වන්න.
ලොවට අතරතුරු සමකින් දැන් අවධානය විදේශ පුවත් වෙත. ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර සුන්නි මුස්ලිම් පල්ලියක සිදු පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව 50 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 20 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ. රාමසාන් මාසය තුළ ඇෆ්ගනිස්තානයේ ආගමික ස්ථාන ඉලක්ක කර ප්‍රහාර රැසක් සිදු අතර එහි නවතම ප්‍රහාරය මෙයයි. පසුගිය සිකුරාදා යාඥාමෙහිට වැටුම 300 කණක් පල්ලියට පැමිණ සිටි අවස්ථාවක බෝම්බ ප්‍රහාරය එල්ල වුණා. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ අසභ්‍ය දසුන් නැරඹූ බවට චෝදනා එල්ල වූ පාලක කන්සර්වේටිව් පක්ෂ මන්ත්‍රී නීල් පැරිෂ් වරද පිළිගනිමින් මන්ත්‍රීදුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. ඒ ඔහුගේ එම ක්‍රියාව පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර තිබෙන පසුබිමකයි. BBC මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ තමා පාර්ලිමේන්තුව තුළ දෙවරක් අසභ්‍ය දසුන් නැරඹා ඇති බවයි. පළමු වරට එය සිදු වූයේ අහම්බයකින් බවත් දෙවන වර හිතාමතාම සිදු කළ බවත් ඔහු මෙහිදී පවසා තිබෙනවා. නීල් පැරිෂ් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරමින් ඔහුට පාර්ලිමේන්තුව තහනම් කිරීමට පියවරගත් බව කන්සර්වේටිව් පක්ෂය පසුගිය දා නිවේදනය කළා. ඒ පාර්ලිමේන්තුවේ නීල් පැරිෂ් අසල අසුන් කෙන සිටි කාන්තාවන් දෙදෙනෙකු ඔහු දුරකථනයෙන් අසභ්‍ය දසුන් නර්මන අයුරු ඔවුන්දුටු බව පැවසීමෙන් අනතුරුවා. කන්සර්වේටිව් පක්ෂ නායක බ්‍රිතාන්‍ය ආක්‍රමණය බොරිස් ජොන්සන්ද ඔහුගේ ක්‍රියාව කිසිසේත් පිළිගත නොහැකි බව පවසා තිබෙනවා. කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ආචාර ධර්ම කමිටුවේ විමර්ශනය අවසන් වීමටත් පෙර නීල් පැරිෂ් සිය වරද පිළිගෙන මන්ත්‍රීදුරෙන් ඉවත් වීමට කටයුතු කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. විචාරකින් පවසන්නේ ඔහුගේ ක්‍රියාව පාර්ලිමේන්තුවට පෙන්ම කන්සර්වේටිව් පක්ෂයේ කීර්ති නාමයටද හානියක් වෙන බවයි. 65 වසරදී නීල් පැරිස් 2010 සිට වසර 12ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර තිබෙනවා. 1999 සිට 2009 වසර දක්වා කාලය තුළ ඔහු යුරෝපා පාර්ලිමේන්තුවද නියෝජනය කළා. මෙත් සමගින් අපගේ ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් අපයලිත් හමුවන්නේ හෙට සවස 6:55ට. ඔබට සුබ රාත්‍රියක්.